රටේ අන්තිමට ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කරන්නේ පාර්ලිමේන්තුවේ ඔලු ගෙඩි 275 බෙදෙන ප්‍රමාණය අනුව නෙවෙයි. එහෙම ඡන්දයක් අපි තිබ්බා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා තෝරගන්න වෙලාවේ. හැබැයි මේ පාර ජනාධිපතිවරණයේදී සිද්ධ වෙන්නේ 1,71 ලක්ෂයක් වන ඡන්දදායකින් අතර තමයි ඡන්ද දෙන්නේ. ඒ නිසා මෙතන පාර්ලිමේන්තුව ඉතිරි වෙන්නේ 2ද 5ද 25ද 40ද කියන එක නෙමෙයි වැදගත්. 1,71 ලක්ෂය කොහොමද අපි දිනාගන්නේ කියන එක. ඡන්දයක් තිබහම අපිට බලා ගන්න පුළුවන් රටේ ජනමතය කොතනද තියෙන්නේ කියලා. අපි ඒ සටන කරනවා. අපි කවුරුත් දැන් වේගෙන් යනවා මේ දවස්වල. කාගෙන බලාපොරොත්තු වෙනවා ටිකක් වේගවත් වැඩ කොටසක් මේ කාලය තුල කරමු කියලා. මොකද ජයග්‍රහණය ගන්න එපැයි. හැබැයි දැන් අපි දුවගෙන යනකොට පස්ස ඇරලා බලනකොට නිකන් ඈතින් තමයි කවුරු හරි පේනවා නම් පේන්නේ කවුද කියලා හොයාගන්න බෑ. මොකද එහේ මණ්ඩල කචල්. දැන් එක්සත් ජාතික පක්ෂෙන් අපේක්ෂකෝ කී දෙනෙක් ඉන්නවා මේ සැරේ? 3 දෙනෙක් ඉන්නවා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කඳවුරෙන් කවුරුත් නැහැ. ඒ කට්ටිය අර 3 දෙනාට කට්ටිය බෙදා දීලා. දැන් මහින්ද මහත්තයා කියලා තියෙනවලු කොටසක් යන්නේ කවුරු සජිග්ගාවට. කොටසක් යන්නේ කවුරු රනිල් දාවට. තව කොටසක් තනිකමට ඉන්න කිව්වලු. ඉතින් දැන් සජිග්ගාවට යවලා තියෙනවා සභාපතිතුමා ජීඑල් පීරිස්. ඩලසුත්ත් යන්නේ කිව්වලු යාට. ජීඑල් පීරිස් යන්නේ කිව්වලු. ගොඩහේවටත් යන්නේ කිව්වලු. ඉතින් කට්ටියක් එහෙ ගිහිල්ලා. මේ ඔක්කොම පිරපිටපත් ලියලා කරන වැඩ. ඕනෑම කුණු ගොඩක් බෙංගාල බොක්කටික වගේ ගන්න කට්ටිය ඉන්නව එහෙම ගත්තා. එනකොට අපි සහතික කරලා කියනවා එළඹෙන සැප්තැම්බර් 21 වෙනිදා ලංකා දේශපාලනේ අලුත් පිටුවක් පෙරලෙනවා. අනුර කුමාර දිසානායක සහෝදරයා අනිවාර්යයෙන්ම ජනාධිපති ධූරයට තේරිපත් වෙනවා කියන කාරණය අපි ඔබට පැහැදිලි කරනවා. කණ්ඩායමක් ඉන්නවා පෙර වැරදි අමතක කරන්න පුළුවන් කියලා හිතාගෙන පක්ෂේ නමයි පක්ෂේ ලකුණයි මාරු කරගෙන වෙස්මූණු බැඳගෙන එන සන්ධානයක් හැටියට ජනතාව ඉස්සරහට එන. ඒ අය කළු සල්ලි සුදු කරනවයි කියලා, ගමට අධිකරණ බලය දෙනවයි කියලා, ගණිකා වෘත්තියේ රටේ ආර්ථිකය හදන්න යොදවනවයි කියලා, ගාල්ලේ සිට කොළඹට නිර්වත් පෙරහැරවල් ගෙනල්ලා සංචාරක ව්‍යාපාරය දියුණු කරනවයි කියලා, ප්‍රජාතන්ත්‍රවාදී සලු පිළිප ඇඳගෙන අලුත්ම පිරිසක් හැටියට තමයි ජනතාවට පෙන්වන්න හදන්නේ. ඒ පරණ පුරුදු විටින් විට ඉස්පතු වෙන හැටිත් පේන්න තිබෙද්දි ජනතාව බලයක් දෙයි කියලා අපි නම් විශ්වාස කරන්නේ නැහැ. කවුරු මොන සන්ධාන හැදුවත් ජනතාවට සේවය කිරීමේ සැබෑ ඌමනාව තියෙන කෙනා කවුද කියන එක අපි හිතනවා සැප්තැම්බර් 21 වෙනකොට මේ රටේ ජනතාව තීරණය කරයි කියලා. රටක් වැටිච්ච වෙලාවේ බාරගන්න මිනිහා තමයි රටේ දක්ෂයා වෙන්න ඕන. රටේ සල්ලි තියෙන වෙලාවේ බාරගන්න මිනිස්සු නෙමෙයි. හිස් භාණ්ඩාගාරයක ඩොලර් මිලියන 200ට වැටිච්ච වෙලාවක තමයි මේ රට රනිල් වික්‍රමසිංහ මහත්තයා බාරගත්තේ. ඒ බාරගත්ත රට තමයි අද චුට්ට චුට්ට අපි හරියට යුද්ධයේ දිනපු වෙලාවේ කටයුතු කළා තිබ්බනම් අද ඩොලර් එක රුපියල් 150යි අපේ රටේ තියාගන්න තිබ්බා. අවසානයේදී මොකද උනේ? අපි සුන්දර වැඩ කරන්න ගියා, සුදි කරන්න ගියා, අන්තිමේදී ඩොලර් එක ගිහිල්ලා රුපියල් 460 ගිහිල්ලා නැවතුණා. අනවශ්‍ය වැඩ කරපු නිසා තමයි අපේ ආර්ථිකය වැටුනේ. දැන් මේ බැරි රටක් අරගෙන එක මන්ත්‍රීවරයෙක් හැටියට හිටපු වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා තිබ්බ එක ආසනේ. ඒ ආසනේ තිබ්බ මිනිහා 134ක් එකතු කරගෙන තමයි මේ තත්ත්වෙට මේ රටගෙන. ජනතාව දන්නක් කලගුණ සලකන්න 152ක් නෙමෙයි 160ක් දෙන්න මේ ඉන්න ජනතාව සූදානම් වෙලා ඉන්න. දැන් දිනන විදිහ පෙන්වන්න පුළුවන්.